ඔස්ට්‍රේලියාව තියෙනවද ඡන්දයක්? ඒකේ කරන්නේ අබෝජින් කට්ටියට නම වොයිස් එකක් පාර්ලිමේන්තුවේ තියෙන්න ඕනේද නැද්ද කියලා වෝට් එකක් කරන්නේ. ඉතින් ඒක හරිම මේ මතභේදයට දුරු දෙන කාරණයක්. අද මුළු ඔස්ට්‍රේලියාවෙම කට්ටිය සැපල් ඡන්ද දාපු නැති කට්ටිය ඔක්කොම දාන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී යර්ස් නෝද කියන එක හරිම ප්‍රශ්නයක්. මොකද දැන් කට්ටිය නිකන් බැලුව බැලමට මේ තේරෙන්නේ ඔය අබෝජින් කට්ටියට කියන්නේ මොකද මේ රටේ හිටපු මුල් පුරවැසියන්ට එකක් තියෙන්න ඕනේද නැද්ද කියන එක ඇහුවම ඕන මිනිහට මත පිටින් බැලුවම ඔව් ඒගොල්ලන්ට තියෙනවා නම් හොඳයි කියලා තමයි තේරෙන්නේ. නමුත් මේකෙදි වෙන්නේ මේගොල්ලොන් වෙනම බොඩි එකක් කට් කරලා ඉවර වෙලා මට තේරෙන විදිහට. මොකද මේකේ ඇත්තටම මේකට යර්ස් මොකද කියලා රෙෆරන්ඩම් එකක් පාස් කරන් මේක යර්ස් දනවද කියලා ඇහුවට හරියටම මේකෙන් මොකද වෙන්නේ කියන එක මිනිස්සුන්ට පැහැදිලි කරලා නැති බවයි මගේ විශ්වාසය. ඉතින් මම මේකෙදි කියන්නේ නෝ. ඉතින් ගොඩක් ලා හිතන්න පුළුවන් ඇයි මම නෝ කියලා මේ වෝට් කරනවා නම් වෝට් කරන්නේ. හේතුව තමයි මොකද එක ජන කොට්ටාසයකට විතරක් වෙනම වොයිස් එකක් කියලා එකක් නැහැ. දැන් අද කාලේ ඩිමොක්‍රටික් කන්ට්‍රි එක මේ රටේ සියලු දෙනාම රෙප්‍රසන්ට් වෙන්න තමයි මේ රට හදලා තියෙන්නේ. එතකොට එක කොට්ටාසයකට විතරක් වෙනම වොයිස් එකක් මොකටද? මම ඒක විශ්වාස කරන්නේ සුද්දෝ ඇවිල්ලා ඉවරලා මේ අබෝජින් කට්ටිය මුලින් මරලා මේ වහල්ු විදියට තියාගෙන ඒ වගේ දෙච්ච දේවල් තියනවා කියලා තියෙනවා. දැන් ඒක අවුරුදු 100කට 200 අවුරුදු 200කට විතර කලින් ඉවර වෙලා තියෙනවා. ඉතින් දැන් එහෙම එකක් නැහැ. දැන් ඇත්තටම කියනවා නම් ඒගොල්ලන් හැම එකටම ප්‍රයොරිටි එකක් තියෙනවා. අමත් දැන් ඩේ කෑවලයි මේකයි අලුතෙන් මෙහෙ ඇවිල්ලා ඉන්න මයිග්‍රන්ට්ස්ලා වගේ අපේ ළමයිනුත් සෝරි කිය මේ චිත්‍ර දින්න ඕනේ මේකට. ඉතින් ඇත්තටම කිසිම අදාළතාවයක් නැහැ. මොකද මේක ලොකු මල්ටි කල්චරල් රටක්. විශාල මයිග්‍රන්ට්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඇත්තටම කියනවා නම් අපිට ඒ වගේ එකක් තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම සුද්දන්ගේ ෆැමිලි එකක් වුණා. රේෂන් තුනක් විතර ගියාට පස්සේ ඒ ළමයි ඉතින් කලින් තිබිච්ච ඒවට සෝරි එහෙම කියන එක තේරුම් ගන්න නෑනේ. සුද්ද කෙසේ වෙතත් උන් අඩුම ගැන කියන්න පුළුවන් උගේ පවුල් වලින් මේ සම්බන්ධය තිබිලා තියෙනවා කියලා කියන්නේ පරම්පරා ගානකට කලින්. ලංකාවේ අපි ඉන්දියාවෙන් ආපු වෙන මිනිස්සු නැත්තම් චීනෙන් ආපු මයිග්‍රන්ට් කෙනෙක්ගේ ළමයි මොකටද සෝරි කියන්නේ? සෝරි කියන්න කිසිම අවස්ථාවක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ බහුබූත තියෙනවා මේ මෙහි ආවහම මට තේරෙන විදිහට ඒගොල්ලන්ට රෙකග්නිෂන් එකක් දෙන්න ඕනේ කියන එක ඇත්ත. නමුත් සමහර තේරුමක් නැති දේවල් ළමයින්ගේ ඔළුවලට දාලා ඉවර වෙලා ඩිවිෂන් එක දේවල් ඇති කරන්නේ මේවා ඇත්තටම පොලිටිකලි කරෙක්ට් වෙන්න කරන දේවල්. ඉතින් ඒ නිසා මම වෝට් කරන්නේ මේ වගේ අවස්ථාවකදී නෝ. ඊට අමතරව දැන් මේගොල්ලෝ මෙහෙම බොඩි එකක් කරාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වෙනවා දැන් උදාහරණයක් විදිහට මොන හරි බිස්නස් ප්‍රමිසස් තියෙනවා නම් ඒකේ මොන හරි ඒගොල්ලන්ගේ සිග්නිෆිකන්ට් වැදගත්කමක් තිබ්බ පරණ මොන හරි එකක ක්ලේම් එකක් කරොත් එහෙම මේ බිස්නස් ප්‍රමිස් එක අයින් කරන්න ඕනේ. අරගොල්ලන්ගෙන් අප්‍රූවල් එකක් ගන්න කෝටි ගාණක් වියදම් කරන්න වෙනවා. ඉතින් තවත් නිකන් අර මේ රෙඩ් ටේප් එකක් දාන්න පුළුවන් බියුරොක්‍රැටික් ක්‍රමයක් තමයි මේ 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 ස්පෝට් එක හරහා වෙන බව මගේ මතේ. ඉතින් ඒවා මුකුත් නැහැ මේ හැමෝටම දෙන්න තියෙන මේ දීමනා ටික, ඒ කියන්නේ පිළිගැනීම් ටික දීලා ඉවර වෙලා සාමාන්‍ය විදිහට ජීවත් වුණා නම් හොඳටම ඇති. ඒ නිසා මම කියන්නේ මේ අවස්ථාවේදී නෝ කියලා තමයි කට්ටිය වෝට් කර යුත්තේ කියලා මගේ මතය. ඉතින් බලමු අපි ඔස්ට්‍රේලියාවේ කට්ටිය මොන විදියට වෝට් කරයිද කියලා බලන් ඉමු.